ආයුබෝවන් දරුවනේ, අද අපි බලාපොරොත්තු වන්නේ නව විෂය නිර්දේශයේ 6 වෙනි ඒකකය, එහෙම නැත්නම් 6 වෙනි නිපුණතාවයට අයත් වෙන විෂය කරුණු කීපයක් සාකච්ඡා කරන්න. 6 වෙනි ඒකකයේදී අපි අධ්‍යයනය කරනු ලබනවා අප මේ හඳුන්වන්නේ කාණ්ඩ රසායනය කියා ආවර්තාවගුවේ එක් එක් කාණ්ඩයට අයිති මූලද්‍රව්‍ය පිළිබඳව අධ්‍යයනය කිරීම තමයි 6 වෙනි නිපුණතාවයෙන් නැත්නම් 6 වෙනි එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. එහිදී S ගොනුවේ මූලද්‍රව්‍ය සහ P ගොනුවේ මූලද්‍රව්‍ය අප අධ්‍යයනය කරනු ලබනවා මුලින්. ඊට පසුව අප බලාපොරොත්තු වෙනවා අද දවසේදී D ගොනුවේ මූලද්‍රව්‍ය පිළිබඳව කරුණු කිහිපයක් ඔබ සමග සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම ඔබ 2012 වර්ෂයේදී පෙනී සිටින උසස් පෙළ විභාගයේදී ප්‍රශ්න පත්‍රයේදී කිසියම් සුවිශේෂී කොටසක් දීගුණුවේ මූලද්‍රව්‍යවල රසායනීය සම්බන්ධයෙන් තිබෙනවා. ඒ ආශ්‍රිත ප්‍රශ්න ඔබට නිසැකයෙන්ම ලැබෙනවා. ඒ නිසා ඔබ ඒ සඳහා සූදානම් විය යුතුයි. අප උත්සාහ කරන්නේ ඔබට විභාගයට සාර්ථකව මුහුණ දීම සඳහා කිසියම් අත්වැලක් සපයන්නටයි. දීගුණුවේ මූලද්‍රව්‍ය ඔබ දන්නවා ආවර්තිතාවගුව සකස් කර තිබෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පදනම් කරගෙන. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පදනම් කරගෙන තමයි දීගුණුවේ ආවර්තිතාවගුව නිර්මාණය කර තිබෙන්නේ. අවසන් ඉලෙක්ට්‍රෝන S මට්ටමට පිරෙමින් වින්‍යාසයේ සකස් වන මූලද්‍රව්‍ය සමූහය අප S ගුණුවට ඇතුල් කරනු ලබනවා. එසේනම් P ගොනුවේ මූලද්‍රව්‍ය P ගොනුව ලෙස හඳුන්වනු ලබන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ඔබ ලිය විට අවසන් ඉලෙක්ට්‍රෝන P කාක්ෂිකවලට පිරෙමින් වින්‍යාසයේ සකස් වනවා නම් එම මූලද්‍රව්‍ය අප හඳුන්වනවා P ගොනුවේ මූලද්‍රව්‍ය. දැන් ඔබට තේරෙනවා නේද D ගොනුවේ මූලද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා? D ගොනුවේ මූලද්‍රව්‍ය කියන්නේ දරුවනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ලිව්වහම අවසන් ඉලෙක්ට්‍රෝන D කාක්ෂිකවලට පිරෙමින් වින්‍යාසයේ සකස් වන මූලද්‍රව්‍ය සමූහය අපි D ගොනුවේ මූලද්‍රව්‍ය ලෙස හඳුන්වනු ලබන. එතකොට D ගොනුවේ මූලද්‍රව්‍ය D ගොනුව සඳහා ප්‍රධාන වශයෙන්ම ආවර්ත තුනක් D ගොනුවේ මූලද්‍රව්‍ය වලින් සමන්විතයි. තුන්වන ආවර්තය 3D කාණ්ඩය, 3D ශ්‍රේණිය, 4D ශ්‍රේණිය සහ 5D ශ්‍රේණිය කියලා D ගොනුව ප්‍රධාන ශ්‍රේණි තුනකින් සමන්විතයි. මින් ඔබ අධ්‍යයනය කළ යුත්තේ, ඔබ හොඳින් කරුණු දැනගත යුත්තේ, ඔබගේ ඔබ පෙනී සිටින විභාගයේදී ඔබව පරීක්ෂා කරනු ලබන්නේ, ඔබගේ දැනුම පරීක්ෂා කරනු ලබන්නේ 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍යවල රසායනය පිළිබඳවයි. ඒ කියන්නේ පරමාණුක ක්‍රමාංකයේ 21 වන ස්කැන්ඩියම් සිට පරමාණුක ක්‍රමාංකයේ 30 වන සිංක් දක්වා වන මූලද්‍රව්‍ය 10 රසායනය පිළිබඳව ඔබ දැනගෙන සිටිය යුතුයි. ඔබට ආවර්තාවගුව මතක තබා ගැනීම අවශ්‍ය නොවුණත් ඔබට 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍ය ටික මතකයෙන් කීමේ කුසලතාවය තිබිය යුතුයි. ආවර්තාවගුව මතක තබා ගැනීම අනවශ්‍යයි. නමුත් ආවර්තාවගුව මතක තබා ගැනීම අනවශ්‍යවත් ඔබට පුළුවන් වෙන්න ඕන, ඔබට අමතක නොවෙන්නට ඕන 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍ය 10. මොනවෙන්ද පටන් ගන්නෙ? ඔබ කියන කට්ටියම ස්කැන්ඩියම්, ඊළඟට අයින් කියන බන්, ඊළඟට වැනේඩියම්, ඊළඟට ක්‍රෝමියම්, ඊළඟට මැංගනස්, ඊළඟට ෆෙරස් අයන්, යකඩ, ඊළඟට කොබෝල්ට්, නිකල්, කොපර් සහ සින්ක්. අන්න ස්කැන්ඩියම් වලින් පටන් අරන් සින්ක් වලින් අවසාන වෙන පරමාණුක ක්‍රමාංකය 21 සිට 30 දක්වා වන මූලද්‍රව්‍ය ශ්‍රේණිය අප හඳුන්වනු ලබනවා 3D ශ්‍රේණිය කියලා. ඔබ ආවර්තාවගුව ගැන දන්නවා. D ගොනුවේ මූලද්‍රව්‍ය තිබෙන්නේ S ගොනුවත් P ගොනුවත් අතර. D ගොනුවේ මූලද්‍රව්‍ය තිබෙන්නේ කොහෙද? S ගොනුවත් P ගොනුවත් අතර. ඒ නිසා D ගොනුවේ මූලද්‍රව්‍ය ඔබ හොඳින් මතක තබා ගන්න, D ගොනුවේ මූලද්‍රව්‍ය
හඳුන්වනු ලබනවා ආන්තරික මූලද්‍රව්‍ය කියලා. දීගුණුවේ මූලද්‍රව්‍ය හඳුන්වනවා ආන්තරික මූලද්‍රව්‍ය කියලා. ඔබට ප්‍රශ්නයක් තිබෙනවා. සේතර දීගුණුවේ මූලද්‍රව්‍ය සියල්ලම ආන්තරික මූලද්‍රව්‍ය කියලා හඳුන්වනවා. දීගුණුවේ මූලද්‍රව්‍ය සියල්ලම ආන්තරික මූලද්‍රව්‍ය කියලා හඳුන්වනවාද? අපි බලමු. දීගුණුවේ මූලද්‍රව්‍ය සියල්ලම තිබෙන්නේ S ගුණුවත් P ගුණුවත් අතර නිසා ඒවා ආන්තරික මූලද්‍රව්‍ය කියලා කෙනෙක් හඳුන්වාට වරදක් නැහැ. නමුත් අද දවස වන විට දරුවනේ ආන්තරික මූලද්‍රව්‍ය හඳුන්වන ආන්තරික මූලද්‍රව්‍ය සඳහන් නිර්වචනයක් තිබෙනවා. අපි බලමු ඒ නිර්වචනයේ කුමක්ද කියලා. ආන්තරික මූලද්‍රව්‍ය සඳහන් නිර්වචනයක් තිබෙනවා. එය තමයි ආන්තරික මූලද්‍රව්‍යයක් නම් ඒ මූලද්‍රව්‍ය අවම වශයෙන් හිස් දීකාක්ෂික සහිත අයන එකක්වත් සෑදිය යුතුයි. හිස් දීකාක්ෂික සහිත අයන එකක්වත් සාදන මූලද්‍රව්‍ය අපි හඳුන්වනවා ආන්තරික මූලද්‍රව්‍ය කියලා. අපි මේක පැහැදිලි කරගන්න ස්කැන්ඩියම් සහ කොපර් සලකමු. බලන්න මේ තිබෙන්නේ ස්කැන්ඩියම්. ස්කැන්ඩියම් මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔබට දැන් පේනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීමේ කුසලතාව ඔබ පළවෙනි ඒකකයේ සහ දෙවෙනි ඒකකයේ අධ්‍යයනයේදී ලබා තිබෙනවා. ඔබට පරමාණුක ක්‍රමාංකයේ 21 වෙන මූලද්‍රව්‍ය වන ස්කැන්ඩියම් මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලීවොත් මෙන්න මේ ආකාරයට ලැබේ. අපි දන්නවා ස්කැන්ඩියම් නිසකයෙන්ම පෙන්වනු ලබන්නේ ඔක්සිකරණ අංක 1යි. ස්කැන්ඩියම් පෙන්වන ඔක්සිකරණ අංකය ධන 3 ඔක්සිකරණ තත්වයේ සංයෝග පමණයි ස්කැන්ඩියම් සාදනු ලබන්නේ. අපේ නම් බලමු ස්කැන්ඩියම් ධන 3 අයනී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ කිනම් ආකාරයක් ගනීද කියලා. ඔබට ලැබෙන්නේ මෙන්න මේ ආකාරයේ වින්‍යාසයක්. බලන්න ස්කැන්ඩියම් ධන 3 අයනී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔබ ලීවොත් ඔබට ලැබෙන්නේ 1s2 2s2 2p6 3s2 3p6 3d10. 3D බිඳුවයි. එතකොට එහි සම්පූර්ණයෙන්ම හිස් දීකාක්ෂිකයක් තිබෙන්නේ. එහෙමනම් මං අර කලින් කීපු අර්ථ දැක්වීම අනුව ස්කැන්ඩියම් ආන්තරික මූලද්‍රව්‍යයක් කියලා සලකන්න පුළුවන්ද? බෑ. ඇයි? හේතුව ස්කැන්ඩියම් හදන එකම ධන අයනයේ කියන්නේ ධන 3 අයනයේ දීකාක්ෂිකය සම්පූර්ණයෙන්ම හිස්. මොකද්ද වෙන්න ඕනේ? අර්ධ වශයෙන් පිරුණු ඩීකාක්ෂික තිබිය යුතුයි. අපි බලමු කොපවල තත්වය කොහොමද කියලා. ඔබට කොපවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් මෙන්න මේ ආකාරයට ලැබේ. ඔබ නිවැරදි කරගත යුතුයි මේ කොපවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 3D10 4S1 විදිහට නිවැරදි කරගත යුතුයි. ඔබ නිවැරදි කරගන්න මේ මුද්‍රණ දෝෂයක්. 3D10 4S1 විදිහට එය නිවැරදි විය යුතුයි. කොප අයන දෙකක් සාදනු ලබනවා. මොනවද අයන දෙක? Cu+ ධන 1 අයනය හදනවා. Cu ධන 2 අයනය හදනවා. අපි බලමු මේ අයන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඔබට Cu ධන අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලැබුවොත් මෙන්න මේ ආකාරයට ලැබෙන්නේ 1s2 2s2 2p6 3s2 3p6 3d10. දීකාක්ෂිකය ඉස්ද අර්ධ වශයෙන් පිරලද? නෑ. එහෙනම් කොහොමද පිරලා තියෙන්නේ? සම්පූර්ණයෙන් පිරিলা. එහෙනම් ආන්තරිකද? ආන්තරික නෑ. හැබැයි මතක තියාගන්නට ඕන කොපා හදන්නේ එක අයනයක් විතරක් නෙමෙයි, තවත් අයනයක් හදනවා. ඒ කියන්නේ Cu ධන 2 අයනය. හෙටියෙ. අන්න එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔබට ලියවත් ලැබෙන්නේ කෙසේද? 1s2 2s2 2p6 3s2 3p6 3d9. අන්න දීකාක්ෂික පිරලා තිබෙන්නේ අර්ධ වශයෙන්. දීකාක්ෂික වලට උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන කීයක් තියාගන්නට පුළුවන්ද? 10ක් තියාගන්න පුළුවන්. දැන් දෙවෙනි කීයද? 9යි. එහෙනම් දීකාක්ෂිකේ පිරලා තියෙන්නේ අර්ධ වශයෙන්. එහෙනම් කොපා අපිට දාන්න පුළුවන් ආන්තරික නොවනද? ආන්තරික මූලද්‍රව්‍යයක් කියලා. එහෙනම් 3D ශ්‍රේණියේ දරුවනේ ස්කැන්ඩියම් සිට කොපර් දක්වා සින්ක් දක්වා මූලද්‍රව්‍ය තිබෙනවා. ඒ මූලද්‍රව්‍ය වලින් ස්කැන්ඩියම් ආන්තරික මූලද්‍රව්‍යයක් හැටියට සලකන්නට
බෑ. ඇයි? ඒ සදන් ලබන කැටායනේ සම්පූර්ණයෙන්ම හිස් ඩීකාක්ෂික තිබෙන. කොප ආන්තරික මූලද්‍රව්‍යයක් සියු ධන දෙකායනය හදන සියු ධන දෙකායනේ අර්ධ වශයෙන් පිරුණු ඩීකාක්ෂික තිබෙනවා 3D9 කිය. සින්ක් සින්ක්වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා සින්ක්වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔබ ලියන්න බලන්න. සින්ක්වල පරමාණුක ක්‍රමාංකය තිහයි බලන්න ලියන්න සින්කොල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. සින්කොල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. සින්කොල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔබට ලියන්න පුළුවන්. සින් හදන්නේ කැටායන එකයි. සින් හදන්නේ කැටායන එකයි. කී දේ කැටායනේ? ධන දෙක කැටායනේ. දැන් ඔබ ලියන්න ධන දෙක කැටායනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. සිං ධන දෙක අයනේ කැට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔබ ලියන්න. කුමක්ද? ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔබට ලැබෙන්නේ 1s2 3s2 3p6 1s2 2s2 2p6 3s2 3p6 3d10 3d10 ඩීකාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 10ක් තියෙනවා. එහෙනම් ඩීකාක්ෂික සම්පූර්ණයෙන්ම පිරීලා. එහෙනම් ආන්තරිකද? නෑ. හරි, අපි ඉගෙන ගන්න ඕනේ 3D ශ්‍රේණිය විතරයිනේ. එහි තිබෙනවා මූලද්‍රව්‍ය 10ක්. මොකෙන්ද පටන් ගන්නෙ? ස්කැන්ඩියම් වලින් පටන් අරන් සින්ක් වලින් අවසාන වෙනවා. ඒ මූලද්‍රව්‍ය 10න් නිසකයෙන් කිසිදු බාධාවකින් තොරව අභියෝගයකට ලක් නොවි ආන්තරික මූලද්‍රව්‍ය ලෙස හඳුන්වන්න පුළුවන්. මූලද්‍රව්‍ය කීයක් තිබෙනවද ඒකේ? 8යි තිබෙන්නේ. මොනවද මේ මූලද්‍රව්‍ය 8? එහෙනම් 3D ශ්‍රේණියේ තියෙන මූලද්‍රව්‍ය 10න් මූලද්‍රව්‍ය 8ක් ආන්තරික මූලද්‍රව්‍ය ලෙස අපිට නිර්භයව කියන්න පුළුවන් අභියෝගයකට ලක් නොවි. මොනවද මේ මූලද්‍රව්‍ය 8? ටයිටේනියම් වලින් පටන් අරන් කොපර් වලින් අවසන් වෙන මූලද්‍රව්‍ය 8 කියන්න බලන්න. මොනවද? ටයිටේනියම් කියන්න බලන්න. වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, අයර්න්, කොබෝල්ට්, නිකල්, කොපර්. සින්ක් සහ 3D ශ්‍රේණිය පටන් ගන්න ස්කැන්ඩියම්, 3D ශ්‍රේණිය අවසන් කරනු ලබන සින්ක් ආන්තරික මූලද්‍රව්‍ය නොවේ. එහෙනම් එතන තිබෙන ආන්තරික මූලද්‍රව්‍ය සංඛ්‍යාව කීයද? 8යි. ඊළඟට දරුවනේ, ඔබ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නට දන්නවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔබට ලිවීමට පුහුණුවක් ලැබෙනවා පළමුවන ඒකකයේදී. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීමේදී අප අනුගමනය කරන මූල ධර්මය අපි හඳුන්වන්නේ කුමක් කියාද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීමේදී අප කරනු ලබන්නේ කිසියම් මූල ද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය දන්නවනම් ඒ පරමාණුක ක්‍රමාංකයේ හිමි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ශක්තිය අවම මට්ටමේ සිට විනිජාගෙන යෑම. මේ මූල ධර්මය මොකක් කියලාද අපි හඳුන්වන්නේ? මොන මූල ධර්මයද කියන්නේ? අවුත්භාවූ මූල ධර්මය. අවුත්භාවූ මූල ධර්මය. ඒ මූල ධර්මයට අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඔබට ලියන්නට පුළුවන්. ඩී ගොනුවේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියාගෙන යනකොට ඒ අවුත්භාව මූලධර්මයට පටහැනි වෙන අවස්ථා ඔබට හමු වෙනවා. එවැනි අවස්ථා කීපයක් හමු වෙනවා. අපි බලමු එවැනි අවස්ථාවක්. ක්‍රෝමියම් හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. ක්‍රෝමියම් වල පරමාණුක ක්‍රමාංකය 24. ලියන්න බලන්න ඔබ ක්‍රෝමියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඔබ නිවැරදිව ක්‍රෝමියම් ඔබ නිවැරදිව නෙමෙයි ඔබ අවුත්භාව මූලධර්මයට අනුකූල වන විදියට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් ඔබට ලැබිය යුතුයි මෙන්න මේ ආකාරයට. දැන් අපිට තිරේ දර්ශනය වෙනවා අවුත්භාව මූලධර්මයට අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් ඔබට ලැබිය යුතු ආකාරය. ඔබ දන්නවා 1s2 2s2 2p6 3s2 3p6 ඊට පසුව ඉලෙක්ට්‍රෝන පිරෙනු ලබන්නේ 3p ට පස්සේ 3D තිබියදී 4s කාක්ෂිකයට. එතකොට 4s ඉලෙක්ට්‍රෝන දෙක පිරීලා ඉන් අනතුරුව තමයි 3D කාක්ෂිකවලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. අවුත්භාව මූලධර්මයට අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියවොත් ඔබට ලැබෙන වින්‍යාසය මිස. නමුත් දරුවනේ, ක්‍රෝමියම් මේ නිවැරදි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේ නොවේ.
ක්‍රෝමියම් නිවැරදි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේ නොවේ. මක් නිසාද අප දන්නවා කිසියම් කාක්ෂිකයක් අර්ධ වශයෙන් පිරලා තිබෙනවා නම් එහෙම නැත්නම් සම්පූර්ණයෙන් පිරලා තිබෙනවා නම් එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම හිස් නම් එහි අමතර ස්ථායිතාවයක් තිබෙනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට විශේෂයෙන්ම ඩී කාක්ෂිකවලදී පූර්ණ වශයෙන් පිරුණු ඩී කාක්ෂික, අර්ධ වශයෙන් පිරුණු ඩී කාක්ෂික සහ සම්පූර්ණයෙන්ම හිස් ඩී කාක්ෂිකවල අමතර ස්ථායිතාවයක් තිබෙනවා. ඒ නිසා දරුවනේ 3D4PoS2 වින්‍යාසයට වඩා ස්ථායි වෙනවා PD5PoS1. දැන් එහෙනම් ඔබ නිවැරදි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. දැන් ලියන්න. මෙන්න මේ ආකාරයට තමයි ක්‍රෝමියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිවැරදිව ලියුවොත් ඔබට ලැබිය යුත්තේ. දැන් ඔබට තිරයේ දර්ශනය වෙනවා ක්‍රෝමියම් මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අවුත්භාව මූලධර්මයට අනුව ලියුවොත් ලැබෙන ආකාරයේ පළමුවෙන් තිබෙනවා. ඒ ආකාරයට නෙමෙයි ක්‍රෝමියම් පවතින්නේ. මක් නිසාද කීවොත් 3D4PoS2 වින්‍යාසයට වඩා 3D5PoS1 වින්‍යාසය ස්ථායි වන බැවින් නැවත සකස් වෙනවා ඉලෙක්ට්‍රෝන පිහිටන ආකාරය අපි යටින් සඳහන් කරලා තිබෙනවා. එතකොට 3D ශ්‍රේණියේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියාගෙන යනකොට අපේ විභාගයේදී ලැබෙන්නට පුළුවන් පරමාණුක ක්‍රමාංකයේ 24 වන මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නට කියලා. එතකොට ඔබ අවුත්භාව මූලධර්මයට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියවොත් ඔබට ලකුණු හිමිවන්නේ නැහැ. ඔබ අවුත්භාව මූලධර්මයට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා ඉන් අනතුරු ඔබට වැටෙන්නට ඕන 3D4PoS1 වින්‍යාසය අස්ථායි බව. එවිට ඔබට සකස් කර නැවත ලියන්නට සිද්ධ වෙනවා නිවැරදිව මෙන්න මේ ආකාරයට. ඊළඟට ඔබ ලියන්න පරමාණුක ක්‍රමාංකයේ 29 වන මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අවුත්භාව මූලධර්මයට අනුව ලියන්න බලන්න. අවුත්භාව මූලධර්මයට අනුකූලව ලියන්න. ඔබ නිවැරදිව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වා නම් ඔබට ලැබිය යුතුයි මෙන්න මේ තිරයේ දක්වන ආකාරයට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අවුත්භාව මූලධර්මයට අනුකූලව ඔබ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වා නම් ඔබට ලැබිය යුතුයි කොපවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙන්න මේ ආකාරයට. මා කලින් සඳහන් කරා පූර්ණ වශයෙන් පිරුණු කාක්ෂික, අර්ධ වශයෙන් පිරුණු කාක්ෂික, සම්පූර්ණයෙන් මිශ්‍ර කාක්ෂිකවල අමතර ස්ථායිතාවයක් තිබෙනවා. එසේනම් දැන් ඔබට වැටහෙන්නට ඕන 3D9PoS2 වින්‍යාසයට වඩා 3D10PoS2 වින්‍යාසයේ ස්ථායි බව. එහෙමනම් කොපවල නිවැරදි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔබ ලිවිය යුත්තේ කෙසේද? ඔබ ලියන්න නැවතත් නිවැරදි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒ නිවැරදි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් ඔබට මේ තිරයේ දර්ශනය වෙන ආකාරයට ලැබෙන්නට ඕන. මං හිතන ඔබ හැම කෙනෙකුටම නිවැරදි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. දැන් එතකොට ස්කැන්ඩියම් වලින් පටන් අරන් සින්ක් වලින් අවසාන වෙන 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍ය සඳහා වන කරුණු කීපයක් අපි ඉගෙන ගත්තා. ඉස්සෙල්ලාම අපි කිව්වා ස්කැන්ඩියම් සහ සින්ක් ආන්තරික මූලද්‍රව්‍ය ලෙස සලකන්නේ නැහැ. ඊළඟ අපිට ආව අපිට දැක්කා වැදගත් කරුණක් කුමක්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන යනකොට අපි සුපුරුදු ආකාරයට අවුත්භාව මූලධර්මයට අනුකූල නොවන ස්ථාන දෙකක් අපිට හම්බ වෙනවා 3D ශ්‍රේණි. පරමාණුක ක්‍රමාංකය 24 වන ක්‍රෝමියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, පරමාණුක ක්‍රමාංකය 29 වන කොපවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේ දෙකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ අසමානතා දකින්නට පුළුවන්. ඊළඟට දරුවනේ අපි බලමු ඩී ගොනුවේ මූලද්‍රව්‍යවල භෞතික ගුණ. ඩී ගුණුවේ මූලද්‍රව්‍යවල භෞතික ගුණ මොනවාද කියලා තමයි අපි ඊළඟට අප සාකච්ඡා කිරීමට උත්සාහ කරන්නේ. ඔබ දන්නවා ඊට සොයාගෙන ඉන්න තිබෙන මූලද්‍රව්‍ය 105ක් ඊට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මූලද්‍රව්‍ය 105කට වඩා වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඒ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පදනම් කරගෙන ප්‍රධාන ගොනු 4කට බෙදලා අපි ආවර්තිතා වගුව සකස් කර තිබෙනවා. ආවර්තිතා වගුවේ ප්‍රධාන ගොනු 4ක් තිබෙනවා. S ගොනුව, P ගොනුව, D ගොනුව, S ගොනුව කියලා.
S ගොනුව, P ගොනුව, D ගොනුව, සහ F ගොනුව. අපි මේ D ගොනුව පිළිබඳව තමයි දැන් කරුණු සාධාරණමින් සිටින්නේ. S ගොනුවේ මූල ද්‍රව්‍ය, S ගොනුවේ මූල ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම ලෝහ වලින් සමන්විතයි. S ගොනුවේ මූල ද්‍රව්‍ය වල තියෙන සම්පූර්ණයෙන්ම ලෝහ. D ගොනුවේ මූල ද්‍රව්‍ය සියල්ලම ලෝහ. F ගොනුවේ මූල ද්‍රව්‍ය පිළිබඳව අපගේ මට්ටමේදී කිසියම් හෝ සොයා බැලීමක් නොකෙරුණත් එහි අඩංගු වන සියලුම මූල ද්‍රව්‍ය ලෝහ. ඔබ දන්නවා P ගොනුවේ මූල ද්‍රව්‍ය වලිනුත් කිසියම් ප්‍රමාණයක් අයිති වෙන්නේ ලෝහමය මූල ද්‍රව්‍ය. අලෝහමය මූල ද්‍රව්‍ය ඉතාමත්ම ස්වල්පයයි තිබෙන්නේ විරල වායු එහෙම නැත්නම් උච්ච වායු ලෙස හඳුන්වන මූල ද්‍රව්‍ය සමූහයේ සහ ආවර්තාව වගේ ඔබගේ දකුණු පස ඉහළින් තිබෙන මූල ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් තමයි අලෝහමය මූල ද්‍රව්‍ය ලෙස සමුවන්නේ. S ගුණයේ මූලද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම ලෝහ. S ගුණයේ තියෙන මූලද්‍රව්‍ය බලන්න. සෝඩියම්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ප්‍රන්සියම්. මේ මොනවද? එකේ කාණ්ඩයට අයිති මූලද්‍රව්‍ය. දෙකේ කාණ්ඩයට අයිති මූලද්‍රව්‍ය. බෙරිලියම් වලින් පටන් ගත්තාම බෙරිලියම්, මැග්නීසියම්, ස්ට්‍රොන්තියම්, බේරියම් සහ රේඩියම්. මේ ඔක්කොම ලෝහ. හැබැයි ඔය ලෝහ අතරින් ඔය S ගුණයේ තිබු මූලද්‍රව්‍ය මම දැන් කිව්ව මූලද්‍රව්‍ය අතරින් ඔබ දන්නවා වුණාට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී මිනිසුන් ලෝහ ලෙස හඳුන්වන කිසිදු මූල ද්‍රව්‍යයක් ඉස්කෝණුවේ නැහැ. මැග්නීසියම් ඔබ හැම කෙනෙක්ම දන්නවා ඉස්කෝලේදී කියන නිසා. නමුත් මැග්නීසියම් අපි ගෙවල් වල එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන අපිට ලැබෙනවා අපිට පරිහරණය කරන්න ලැබෙනවා අපි දන්නේ නැහැ බොහොම අඩුවෙන් තමයි ඒව පාවිච්චි කරන්නේ. නමුත් ලෝහයක් කිව්වහම දරුවනේ අපේ හිතට එක පාට ඇති වෙන සංකල්පේ ලෝහ කියපු ගමන්ම අපිට දැනෙන ලෝහමය මූල ද්‍රව්‍ය සියල්ලම තියෙන D ගොනුවේ. ලෝහ කිව්වහම අපිට මතකෙන යකඩ, තඹ, ඇලුමිනියම් තිබෙන්නේ D ගොනුවේද? ඇලුමිනියම් බහුල ලෝහයක් අපි භාවිතා කරන්නේ. ඇලුමිනියම් තිබෙන්නේ P ගොනුවේ. නමුත් ලෝහමය ගුණ වැඩියෙන්ම තිබෙන අපිට ලෝහ කිව්වහම ඇති වෙන හිතේ ඇති වෙන සංකල්පයට උචිත වෙන ලෝහ සියල්ලම තිබෙන්නේ දරුවනේ ඩීගොනුවේ තමයි ඒ සියලුම ලෝහ තිබේ. බලන්න ඩීගොනුවේ තිබෙන ලෝහ අතරින් රත්රන්, රිදි, ප්ලැටිනම් වගේ ලෝහ තිබෙන්නේ ඩීගොනුවේ. ආර්ථිකමය වශයෙන් කොච්චර වටිනවද? යකඩ, ඉදිකිරීම් කර්මාන්තයට පාවිච්චි කරන යකඩ ඉතා අධික මිලයි. යකඩ මිල දැන් බොහොම ඉහළයි. යකඩ ඩීගොනුවට අයිති මූල ද්‍රව්‍ය. එතකොට ඒ ආර්ථිකමය වටිනාකම. අනිත් එක කර්මාන්තමය වශයෙන් ඩීගොනුවේ මූලද්‍රව්‍ය විවිධ කර්මාන්තවලදී පාවිච්චි කරනවා උත්ප්‍රේරක විදියට. රසායනික වැදගත්කමක් තිබෙනවා ඩීගොනුවේ මූලද්‍රව්‍යවල. ඩීගොනුවේ මූලද්‍රව්‍යවල ඔක්සයිඩ් සහ මූලද්‍රව්‍ය භාවිතා කරනු ලබනවා විවිධ රසායනික කර්මාන්තයේදී උත්ප්‍රේරක ලෙස. ඒ වගේම දරුවනේ වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කමක් තිබෙන ලෝහ විශාල ප්‍රමාණයක් ඩීගොනුවේ තිබෙනවා. පිළිකාවලට ප්‍රතිකාර සැපීමේදී භාවිතා කරන ලෝහ. ඒ වගේම අපි ගමු සරල උදාහරණයක්. අපේ හිමොග්ලොබින්, හිමොග්ලොබින් වල ඩී ගුණයේ තිබෙන මූලද්‍රව්‍යයක් තිබෙනවා. කුමක්ද? යකඩ. යකඩ ඩී ගුණයේ තිබෙන මූලද්‍රව්‍යයක්. හිමොග්ලොබින් අපේ ජීවිතේ කොයිතරම් වැදගත්ද කියලා ඔබ දන්නවා. ඒ නිසා ඩී ගුණයේ මූලද්‍රව්‍ය ඉතාමත්ම වැදගත්. ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම අපිට වැදගත්. අපි බලමු ඩී ගුණයේ මූලද්‍රව්‍ය සියල්ලම ලෝහ. ඔක්කොම ලෝහනේ. එහෙනම් ඩී ගොනුවේ මූල ද්‍රව්‍යවල තිබිය යුතුයි දරුවනේ ලෝහ පෙන්වන ගතිගුණ සියල්ලම. ලෝහ පෙන්වන ගතිගුණ සියල්ලම ඩී ගොනුවේ මූල ද්‍රව්‍ය තිබිය යුතුයි. ඔබ සාමාන්‍ය පෙළ පන්තියේදී ඉගෙනගෙන තිබෙනවා ලෝහවල ගුණ. ලෝහවල ගුණ ඉගෙනගෙන තිබෙනවා. ඒ ලෝහවල ගුණ සියල්ලම පාහේ තිබෙන්නට ඕනා ඩී ගොනුවේ මූල ද්‍රව්‍යවල. ඉස්සෙල්ලාම බලමු ඩී ගොනුවේ මූල ද්‍රව්‍ය ඉතා හොඳින් තාපය සන්නායනය කරන. ඒ වගේම ඉතා හොඳින් විද්‍යුතය සන්නායනය කරනවා. ඩී ගුණයේ මූලද්‍රව්‍ය සියල්ලම ලෝහ. එහෙමනම් ඩී ගුණයේ මූලද්‍රව්‍ය වල තිබෙන්න ඕනි ලෝහක බන්ධන. අප දන්නවා ලෝහක බන්ධන සෑදීම සඳහා මූලද්‍රව්‍ය වල පිටතම ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන තමයි සහභාගී කරන්නේ. S ගුණයේ මූලද්‍රව්‍ය ගත්තොත් S ගුණයේ මූලද්‍රව්‍ය ගත්තොත් අපි තමයි එකේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ප්‍රන්සියම් මේ මූල ද්‍රව්‍ය ලෝහක බන්ධනේ හදන්න දෙන්නේ ඉලෙක්ට්‍රෝන එකයි. දෙකේ කාණ්ඩයේ මූල ද්‍රව්‍ය ලෝහක බන්ධනේ හදන්න ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා.
ඩීගොනුවේ මූලද්‍රව්‍ය පිටතම ශක්ති මට්ටමේ S ඉලෙක්ට්‍රෝන හැරෙන්නට ලෝහක බන්ධනය හදන්න අභ්‍යන්තර D උප ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝනත් දායක කරන මේ නිසා ඩීගොනුවේ ලෝහවල විස්ථානගත වූ ඉලෙක්ට්‍රෝන වලාවේ තිබෙන සතල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉතා ඉහළයි මේ නිසා ඩීගොනුවේ මූලද්‍රව්‍ය වලට එහෙම නැත්නම් ඩීගොනුවේ ලෝහ ඉතා හොඳින් විද්‍යුතය සන්නායනය කරනු ලබන ඊට හේතුව කුමක්ද විද්‍යුත් සන්නායකතාවයේ පෙන්වන්නේ ඝන අවස්ථාවදී අපි දන්නවා ඉලෙක්ට්‍රෝන වල සිදුවන චලිතය මගින් එහෙනම් සතල ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් තිබෙනවා නම් විද්‍යුත් සන්නායකතාවයේ වැඩි වේවි ඩීගොනුවේ මූලද්‍රව්‍ය හදන ලෝහක බන්ධන වල සතල ඉලෙක්ට්‍රෝන වලාව වැඩි ඉලෙක්ට්‍රෝන වැඩිපුර තිබෙනවා ඇයි හේතුව පිටතම ඉලෙක්ට්‍රෝන වලට අමතරව අභ්‍යන්තර D උපශක්ති මට්ටම් වල තිබෙන ඉලෙක්ට්‍රෝන ලෝහක බන්ධනයට දායක කරනවා මේ නිසා ලෝහක බන්ධනයේ තිබෙන සතල ඉලෙක්ට්‍රෝන වලාව එහෙම නැත්නම් විස්ථානගත වූ ඉලෙක්ට්‍රෝන වලාව ශාලයි වැඩි ප්‍රමාණයක් තිබෙනවා පහසුවෙන් විද්‍යුතය සන්නායනය කරනවා විද්‍යුත් සන්නායකතාවයේ සඳහා ඉහළ අගයක් ලැබෙනවා කොප සිල්වර් වගේ ලෝහ ඉතා හොඳින් විද්‍යුතය සන්නායනය කරනු ලබනවා ඊළඟට ළමයි ඩීගොනුවේ ලෝහ ඉතා දැඩි දෘඩතාවයෙන් ඉතාම ඉහළයි ඔබ දන්නවනේ S ගොනුවේ තියෙන ලෝහ සෝඩියම් ගන්න අපි සාමාන්‍ය පෙළ පන්තියේදී මේ S ගොනුවේ ලෝහ ජලයක ප්‍රතික්‍රියා කරනවාද කියලා බලන්න ඔබ කුඩා බ්ලේඩ් එකකින් සෝඩියම් කෑල්ලක් කපලා ජලයට දාන්න සෝඩියම් ලෝහයක් ඔබට පුළුවන් බ්ලේඩ් එකකින් සෝඩියම් ලෝහේ දෙපළු කරන්න කුඩා කෑල්ලක් කපලා අපි මේක ජලයට දාන්න ජලයේ සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරන බව බලන්න. බලන්න ලෝහයක් බ්ලේඩ් එකකින් කපන්න පුළුවන්. ඒතර ලෝහයක් කිව්වම අපිට තියෙන සංකල්පය එතන නැහැ. ලෝහයක් කියන දෘඩභාවය, අධික දෘඩභාවය තිබෙන ඩීගොනුවේ ලෝහවල. ඒකට හේතුවක් තියෙනවා දරුවනි. ඩීගොනුවේ මූලද්‍රව්‍යවල ලෝහක බන්ධනය ප්‍රබලයි. මම ඕක පැහැදිලි කරන්නම්කෝ. සෝඩියම් සහ මැග්නීසියම් අරගෙන. සෝඩියම් ලෝහක බන්ධනයට දෙන ඉලෙක්ට්‍රෝන එකයි. මැග්නීසියම් ලෝහක බන්ධනයට ඉලෙක්ට්‍රෝන කීයක් දෙනවද? දෙකක් දෙනවා. එහෙනම් ලෝහක බන්ධනය ප්‍රබලයි සෝඩියම් වලට වඩා මැග්නීසියම් වල. ඔය දෙන්නෑම් ප්‍රබල. සෝඩියම්ද මැග්නීසියම්ද ප්‍රබල? දෘඩතාවයෙන් වැඩි මැග්නීසියම්. හේතුව මොකද්ද? සෝඩියම් වල ලෝහක බන්ධනයට වඩා ප්‍රබලයි මැග්නීසියම් වල ලෝහක බන්ධනය. ඒ නිසා මැග්නීසියම් දෘඩයි සෝඩියම් වලට වඩා. ඩීගොනුවේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වලාවට දෙනවා විස්ථානගත වූ ඉලෙක්ට්‍රෝන වලාවට ඉලෙක්ට්‍රෝන දෙකකට වඩා වැඩි. ඒ නිසා ඩීගොනුවේ මූලද්‍රව්‍ය වල ලෝහක බන්ධන ළමයි ඉතා ප්‍රබල ලෝහක බන්ධන තියෙන්නේ. ඒ නිසා ඩීගොනුවේ මූලද්‍රව්‍ය එහෙම නැත්නම් ඩීගොනුවේ ලෝහවල දෘඩතාවයේ ඉතාමත්ම අධිකයි. ඒ නිසා දැන් බලන්න ඩීගොනුවේ මූලද්‍රව්‍ය වල ලෝහක බන්ධනයට සපේන ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වෙනකොට ලෝහක බන්ධනය ප්‍රබල වෙනවා. වියුග්ම ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වෙන්න ලෝහක බන්ධනයට ඒ වියුග්ම ඉලෙක්ට්‍රෝන සැපීමේ ප්‍රවණතාවයක් වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍ය ගත්තොත් වැඩිම වියුග්ම ඉලෙක්ට්‍රෝන ගණනක් තිබෙන මූලද්‍රව්‍ය කුමක්ද? මොකද්ද? ක්‍රෝමියම්. මොකද්ද? ක්‍රෝමියම්. ඒකේ වියුග්ම ඉලෙක්ට්‍රෝන කීයක් තිබෙනවද? 6ක් තිබෙනවා. 6ක් තිබෙනවා. වියුග්ම ඉලෙක්ට්‍රෝන තිබෙනවා 6ක්. ඒ වියුග්ම ඉලෙක්ට්‍රෝන 6ම. ඒ කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයේ බැගින් තියෙන කාක්ෂික 6ක් තිබෙනවා ක්‍රෝමියම් වල. ඒ නිසා එහි දෘඩතාවයේ ඉතාමත්ම අධිකයි. වියුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් තිබෙන ක්‍රෝමියම්හි දෘඩතාවයේ ඉතාමත්ම අධිකයි. වියුග්ම ඉලෙක්ට්‍රෝන අඩුවෙම තියෙන මොනවද කියන්න බලන්න 3D ශ්‍රේණිය ගත්තොත් මොනවද අඩුවෙම තියෙන්නේ? සිංක් තව එකක් කියන්නේ කැඩ්මියම්. ඒවැ දෘඩතාවයේ කොහොමද අඩුයි? ඇයි හේතුව? වියුග්ම ඉලෙක්ට්‍රෝන අඩුයි, ලෝහක බන්ධනයේ දෙන ඉලෙක්ට්‍රෝන ගණන අඩුයි. ඒ නිසා ඒවායේ දෘඩතාවය අඩුයි. ඊළඟට බලන්න දරුවනේ, ඩීගොනුවේ මූලද්‍රව්‍ය වල සියල්ලගෙම ලෝහක බන්ධන තියෙන්නේ. ඒ නිසා දැඩි. ඒ වගේම ඩීගොනුවේ මූලද්‍රව්‍ය වල ප්‍රබල ලෝහක බන්ධන නිසාම ඒවායේ ද්‍රවාංක සහ තාපාංක ඉහළයි. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඩීගොනුවේ තිබෙනවද ලෝහයක් ඝන අවස්ථාවේ නොපවතින?
තිබෙනවාද? තිබෙනවාද? ඝන අවස්ථාවේ නොපවතින ලෝහය. මොන අවස්ථාවේදී තිබෙන්නේ? ද්‍රව අවස්ථාවේ තිබෙන ලෝහය. ලෝහයක් සාමාන්‍ය පරිසර තත්ත්වයටදී ද්‍රවයක් ලෙස පවතිනවා. මොකක්ද ඒ ලෝහය? රසදිය, එහෙම නැත්නම් මර්කරි කියලා අපි හඳුන්වනවා. රසදිය ඩී ගොනුවේ එහෙනම් දෘඩතාවයෙන් වැඩිද රසදිය? දෘඩතාවයෙන් වැඩිද? නෑ. තාපාංකයේ වැඩිද? නෑ. එහෙනම් ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙනම් මොකද්ද අපිට කියන්න පුළුවන් සරල උත්තරේ? ලෝහක බන්ධනය දුබල ඇති. මර්කරි වල ලෝහක බන්ධනය දුර්වල ඇති. වියුග්ම ඉලෙක්ට්‍රෝන ගණන අඩු ඇති. ඒ නිසා තමයි මර්කරි ද්‍රවයක් ලෙස පවතින්නේ. මර්කරි හැරුණාම අනිත් සියලුම ඩීගොනුවේ මූලව පවතින්නේ ඝන අවස්ථාවේ. ඒවා ඉතාමත්ම ඉහළ තාපාංක සහ ද්‍රවාංක තිබෙනවා. ඒවත් ඔබට කියන්නට පුළුවන්ද? ඉහළම ද්‍රවාංකය 3D ශ්‍රේණියේ ඉහළම ද්‍රවාංකයේ තිබෙන මූල ද්‍රව්‍ය කුමක්ද කියලා බලන්න. කල්පනා කරලා බලන්න. උත්තරයක් කියන්න බලන්න. වැඩිම ද්‍රවාංකයේ තිබෙන්නේ කිනම් මූල ද්‍රව්‍යද? මොකේ තිබෙන්න ඕනේ? ක්‍රෝමියම් වල. ඇයි අපි කලින් කිව්වන්නේ ක්‍රෝමියම් වල ලෝහක බන්ධනය ප්‍රබලයි කියලා? ක්‍රෝමියම් වල ලෝහක බන්ධනය ප්‍රබලයි. එහෙනම් 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍ය අතරින් ඉහළම ද්‍රවාංකයේ තිබෙන්නේ කාටද? ක්‍රෝමියම් වලට. එහෙනම් අඩුම ද්‍රවාංකයේ තිබෙන්න ඕනේ. ද්‍රවාංක අඩු වෙන්න ඕනේ කාගේද? වියුග්ම ඉලෙක්ට්‍රෝන අඩු, සින්ක්. සින්ක් වල අඩු වෙන්න ඕනේ. ඒකේ වියුග්ම ඉලෙක්ට්‍රෝන ගන්න ගොඩක්ම අඩුයි. ඊළඟට අපි බලමු දරුවනේ තවත් ඉසව්වකට යන්න. ඔය අපි මෙතෙක් වෙලා කිව්වේ ඩී ගුණයේ මූලද්‍රව්‍යවල භෞතික ගුණ. විද්‍යුත් සන්නායකතාවේ, තාප සන්නායකතාවේ, ඉහළ දෘඩතාවය, ඒ වගේම ඉහළ තාපාංක සහ ද්‍රවාංක පැවතී. ඊළඟට තව වැදගත් ලක්ෂණයක් තිබෙනවා ඩී ගුණයේ මූලද්‍රව්‍ය පෙන්වනු ලබන. ඩී ගුණයේ මූලද්‍රව්‍ය පෙන්වනු ලබන තව වැදගත් ලක්ෂණයක් තිබෙනවා. අපි මේක මේ කාණ්ඩ රසායන එහෙම නැත්නම් ඩී ගුණුව ස්කුණුව සහ පී ගුණුව පිළිබඳව අධ්‍යයනය කරනකොට ඒ සිදු කළ යුත්තේ අනිත් කාණ්ඩවල ගුණත් එක්ක සාපේක්ෂව. මම ඉස්සෙල්ලා S ගුණුවත් එක්ක ඩී ගුණුව සසඳන්න උත්සාහ කරන්න. S ගුණුවේ මූලද්‍රව්‍ය ගන්න එක ඒ කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඒවා සංයෝග හදනකොට පෙන්වනු ලබන්නේ ඔක්සිකරණ අංක එකක් විතරයි. එක ඒ කාණ්ඩයේ S ගුණුවේ පළමුවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පෙන්වන්නේ සංයෝගවලදී ඔක්සිකරණාංක එකයි, ධන එක ඔක්සිකරණාංකයේ විතරයි. හරිනේ? එකගයි කවුරු. දෙකේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය පෙන්වන්නේ ඔක්සිකරණාංක එකයි. මොකද්ද ඔක්සිකරණාංකේ? ධන දෙක. එහෙමනම් දරුවනේ S ගොනුවේ මූලද්‍රව්‍ය සංයෝගවලදී පෙන්වනු ලබන්නේ එකම එක ඔක්සිකරණාංකයක් පමණයි. නමුත් ඩී ගුණුවේ මූලද්‍රව්‍ය සැලකුවොත් ඒවා අවම වශයෙන් එකකට වඩා වැඩි ඔක්සිකරණාංක සංඛ්‍යාවක් සහිතව සංයෝග හදනවා බොහොමයක් මූලද්‍රව්‍ය. S ගුණුවේ මූලද්‍රව්‍ය වල විචල්්‍ය ඔක්සිකරණාංක නැහැ. එකම එක ඔක්සිකරණාංකයයි තිබෙන්නේ. නමුත් ඩී ගුණුවේ මූලද්‍රව්‍ය එකකට වඩා වැඩි ඔක්සිකරණ අංක සංඛ්‍යාවක් පෙන්වනවා. අපි ගත්තොත් 3D මූලද්‍රව්‍ය ශ්‍රේණිය, 3D මූලද්‍රව්‍ය ශ්‍රේණිය ස්කැන්ඩියම් සිට මැංගනස් දක්වා ඔක්සිකරණ අවස්ථා ගණන ක්‍රමයෙන් වැඩි වෙලා යනවා. වැඩිම ඔක්සිකරණාංක සංඛ්‍යාවක් සහිතව සංයෝග හදන්නේ මූලද්‍රව්‍ය කුමක්ද? වැඩිම ඔක්සිකරණාංක සංඛ්‍යාවක් සහිතව සංයෝග හදන්නේ මැංගනස්, Mn. මැංගනස් හදනවා ඔක්සිකරණාංක, වැඩිම ඔක්සිකරණාංක සංඛ්‍යාවක් සහිතව සංයෝග හදනවා. 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍ය ගත්තාම ශ්‍රේණියේ මුල භාගයේදී ඒ මූලද්‍රව්‍ය වල වඩාත්ම ස්ථායි ඔක්සිකරණ අවස්ථාව ඒවායේ ඉහළම ඔක්සිකරණ අවස්ථාව බවට පත් වෙනවා. 3D ශ්‍රේණියේ ක්‍රමයෙන් ඔබ ඉදිරියට යන විට අඩු ඔක්සිකරණ අවස්ථාව තමයි ස්ථායි වෙන්නේ. නිදසුනක් හැටියට කිව්වොත් මැංගනස් ධන දෙක ඔක්සිකරණ අවස්ථාව විශේෂයෙන් අමතර ස්ථායිතාවයක් බත් දක්වනවා මැංගනස් සම්බන්ධයෙන් සලකන විට. ඊළඟට දරුවනේ මේ 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍ය අතරින් ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම් සහ මැංගනස්
ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම් සහ මැංගනස් කොයියම්ම වෙලාවකවත් ඒවායේ උපරිම ඔක්සිකරණ තත්ත්වයෙන් සරල අයන පවතින්නේ නෑ. මම මේ කියන දේ පැහැදිලි කරන්නම්. මට කියන්න ටයිටේනියම් වල උපරිම ඔක්සිකරණාංකය කීයද කියලා. ධන 4. Ti ධන 4 කියලා සංයෝගයක් නෑ. සමාවන Ti ධන 4 කියලා අයනයක් පවතින්නේ නෑ. ඊළඟට මට කියන්න වැනේඩියම් වල උපරිම ඔක්සිකරණාංකය කීයද කියලා. ධන 5. ධන 5 කියලා අයනයක් පවතින්නේ නෑ. එතකොට වැනේඩියම් වල උපරිම ඔක්සිකරණාංකය පෙන්වන්නේ මොනවද කියන්න මට බලන්න. ඔක්සයිඩ් වලදී V2O5 වලදී. ටයිටේනියම් වල උපරිම ඔක්සිකරණාංකය පෙන්වන්නේ TiO2 වලදී. Ti ධන 4 අයනේ නෑ. ධන 4 ඔක්සිකරණාංකය පෙන්වනවා TiO2 වලදී. වැනේඩියම් වල උපරිම ඔක්සිකරණාංකයේ ධන කීයද? 5යි. B ධන 5 අයන තිබෙනවද? නෑ. එයා උපරිම ඔක්සිකරණාංකය පෙන්වන්නේ එයාගේ ඔක්සයිඩේ පෙන්වනවා V2O5 වලදී. ක්‍රෝමියම් වල උපරිම ඔක්සිකරණාංකය කීයද? ධන 6යි. Cr ධන 6 අයන තිබිය හැකිද? බෑ. Cr ධන 6 අයන නෑ. එයා උපරිම ඔක්සිකරණාංකය පෙන්වන්නේ Cr2O3 වලදී. හරිද? හරි. ඊළඟට බලන්න මැංගනස්, එයාගේ උපරිම ඔක්සිකරණාංකය ධන 7යි. Mn ධන 7 අයන තිබෙනවද? නැහැ. සුලබ Mn මැංගනස් වල සුලබ අයනය කුමක්ද? නිදහස්ව පවතින Mn ධන 2. Mn ධන 2 ස්ථායි සුලබ අයනයක් මැංගනස් පෙන්වන. මැංගනස් ධන 7 අයන පවතින්නේ නැහැ. මැංගනස් ධන 7 අයන පෙන්වන්නේ කොයි වෙලාවේදීද? ඔක්සයිඩේදී. Mn2O7 වල. දැන් මම ඔය කියපු කරුණු ඔක්කොම එකතු කරගත්තාම ළමයිනේ අපිට එක අදහසක් ගන්න පුළුවන්. ඔය D ගොනුවේ මූලද්‍රව්‍ය උපරිම ඔක්සිකරණාංක පෙන්වන්නේ ඔක්සිජන් හෝ ෆ්ලෝරීන් එක්ක සංයෝග සාධන විටදී. ඔබට තේරෙනවා ඇයි කියලා. ඇයි? ඔක්සිජන් සහ ෆ්ලෝරීන් තමයි විද්‍යුත් තිරණතාවයෙන් ඉහළම මූලද්‍රව්‍ය. හරි. ඊළඟට බලමු අපි D ගොනුවේ මූලද්‍රව්‍ය හදන ඔක්සයිඩ්. D ගොනුවේ මූලද්‍රව්‍ය හදන ඔක්සයිඩ්. D ගොනුවේ මූලද්‍රව්‍ය ඔක්කොම ලෝහනේ. ඔක්කොම ලෝහ. එහෙනම් ලෝහ සාධනව නම් ඒ ලෝහ වල ඔක්සයිඩ් හදනව නම් ඒ ඔක්සයිඩ් ඔක්කොම අපි දන්නා පරිදි බාෂ්මික වෙන්න ඕන. අපි ගමුකෝ S ගොනුවේ මූලද්‍රව්‍ය. S ගොනුවේ ලිතියම් වලින් පටන් ගන්න සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් ඒවා හදන ඔක්සයිඩ් ඔක්කොම බාෂ්මිකයි. දෙකේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය හදන ඔක්සයිඩ් බාෂ්මිකයි. හරිද? හරි. ප්‍රශ්නයක්? ඔව්. සර්, D ගොනුවේ මූලද්‍රව්‍ය හදන සියලුම ඔක්සයිඩ් බාෂ්මිකද? ඊගොනුවේ මූලද්‍රව්‍ය හදන සියලුම ඔක්සයිඩ් බාෂ්මික. ඊගොනුවේ දින මූලද්‍රව්‍ය ඔක්කොම ලෝහනේ. ලෝහ වල ඔක්සයිඩ් කොහොමද? ලෝහ වල ඔක්සයිඩ් බාෂ්මිකයි. එහෙනම් ඔබ බලාපොරොත්තු වෙනවා ඊගොනුවේ ලෝහ හදන ඔක්කොම ඔක්සයිඩ් බාෂ්මිකයි කියලා. නමුත් අපි එහෙම හිතුවට එහෙම වෙන්නේ නැහැ. අපි දන්නවා නිසැකයෙන්ම S ගොනුවේ මූලද්‍රව්‍ය හදන ඔක්සයිඩ් නම් බාෂ්මිකයි. නමුත් දරුවනේ D ගොනුවේ මූලද්‍රව්‍ය හදන ඔක්සයිඩ් බාෂ්මික නෙමෙයි. බාෂ්මික ඔක්සයිඩ්ක් තිබෙනවා. ඒවා ආම්ලික වෙන්න පුළුවන්, උභයගුණික වෙන්න පුළුවන්, ඒ වගේම බාෂ්මික වෙන්නත් පුළුවන්. අපි දන්නවනේ සාමාන්‍යයෙන් ආම්ලික ඔක්සයිඩ් හදන්නේ මොන මූලද්‍රව්‍යද? අලෝහමය මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ් තමයි ආම්ලික. නමුත් D ගොනුවේ මූලද්‍රව්‍ය ඉහළ ඔක්සිකරණ අංකවලින් සාදන ඔක්සයිඩ් ආම්ලිකයි. දැන් මැංගනස් ගත්තොත් අපි බලමු. මැංගනස් ගත්තොත් එයා ඉහළම ඔක්සිකරණාංකයෙන් සාදන ඔක්සයිඩ් බාෂ්මිකයි. බලන්න අපි මැංගනස් වල ඔක්සයිඩ් වල තත්වය බලමු කොහොමද කියලා. මේ බලන්න මැංගනස් වල ඔක්සයිඩ් වල ස්වභාවය ඔබට තිරයේ දැర్శණය වෙනවා. බලන්න මැංගනස් ධන 2 අයනේ ඔක්සිකරණාංකය MnO වල තිබෙන ඔක්සයිඩ්ේ ස්වභාවය බාෂ්මිකයි. ධන 3 දුබල බාෂ්මික වන විට MnO2 ධන 4 දී ඔක්සයිඩය උභයගුණික වෙනවා. ඒ වගේම ධන 6 දුබල ආම්ලික වෙලා ධන 4 වෙනකොට ඔක්සයිඩේ ස්වභාවය ආම්ලික බවට පත් වෙනවා. ඊළඟට දරුවනේ D ගොනුවේ මූලද්‍රව්‍ය ඉහළ ඔක්සිකරණාංක
දීගුණුවේ මූලද්‍රව්‍ය ඔක්සිකරණාංක කිහිපයක් පෙන්වනකොට වඩාත් ඉහළ ඔක්සිකරණාංක පහළ ඔක්සිකරණාංක දක්වා ගමන් කරන්න පුළුවන්. ඉහළ ඔක්සිකරණාංක පහළ ඔක්සිකරණාංක දක්වා ගමන් කරන්න පුළුවන්. ඒ වගේම පහළ ඔක්සිකරණාංක ඉහළ ඔක්සිකරණාංක දක්වා ගමන් කරන්නත් පුළුවන්. දීගුණුවේ මූලද්‍රව්‍ය ඉහළ ඔක්සිකරණාංකයේ තිබෙනවා නම් ඒ පහළ ඔක්සිකරණාංක තත්වයකට ගමන් කරන්න පුළුවන්. වඩාත් ස්ථායි නම් ඉහළ ඔක්සිකරණාංකයේ පහළ ඔක්සිකරණාංකයේ සංයෝගය ඉහළ ඔක්සිකරණාංකයේ සංයෝගය බවට පත් වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා අයන් එහෙම නැත්නම් යකඩ ස්ථායි ඔක්සිකරණාංක දෙකක් පෙන්වනවා. එකක් තමයි Fe ධන 2 අයන්. ඊළඟට Fe ධන 3 අයන්. මින් වඩා ස්ථායි වන්නේ Fe ධන 2ද Fe ධන 3ද? Fe ධන 3. එහෙනම් ඔබ Fe ධන 2 අයන ද්‍රාවණයක් පෙර සල්පේ ද්‍රාවණයක් ඔබ හදලා තිබ්බොත් එය Fe ධන 3 අයන බවට ඔක්සිකරණය වෙනවා. වායු ගෝලයට නිරාවරණය කරලා තිබ්බාම. ඒ නිසා ඔබට මතක ඇති Fe ධන 2 අයන ද්‍රාවණයක් අපිට අවශ්‍ය නම් අපි ඒකේ වෙලෙම තමයි හදා ගන්නට ඕනේ. මොකද Fe ධන 2 අයන ද්‍රාවණයක් අපිට අවශ්‍ය නම් ඒක ගිය සතියේ හදපු එකක් නම් ඊයේ හදපු එකක් නම් ඒ Fe ධන 2 අයන කිසියම් ප්‍රමාණයක් කිසියම් ප්‍රතිශතයක් Fe ධන 3 අයන බවට ඔක්සිකරණය වෙනවා. ඒ නිසා අපි වහාම පිළියෙල කර ගන්නට ඕන Fe ධන 2 අයන අවශ්‍ය නම්. බලන්න ඊළඟට ඉහළ ඔක්සිකරණාංක වලින් තිබෙන සංයෝග මේ බලන්න Fe ධන 2 Fe ධන 3 බවට ඔක්සිකරණය වෙනවා. Cr ධන 2 අයන Cr ධන 3 අයන බවට ඔක්සිකරණය වෙනවා. බලන්න Cr2O7 2- අයන. බලන්න ආම්ලික මාධ්‍යයේදී සිදු කරන ප්‍රතික්‍රියාවක් ඔබට තිරයේ දැర్శණය වෙනවා. මේ සිදු වෙලා තිබෙන්නේ කුමක්ද? Cr2O7 ධන 2 අයන Cr ධන 2 අයන බවට පත් වෙලා තිබෙනවා. කුමක්ද වෙලා තියෙන්නේ ක්‍රෝමියම් වල ඔක්සිකරණාංකය? කීයද පටන් ගන්නකොට තිබෙන්නේ? ධන 6. ධන 6 ඉඳලා ධන 3 දක්වා අඩු වෙලා තිබෙනවා. එතකොට ඩයික්‍රෝමේට් අයනය Cr2O7 අයනය මෙතෙන්දි වෙලා තියෙන්නේ ඔක්සිකරණයේද ඔක්සිහරණයේද? ඔක්සිහරණය වෙලා තිබෙනවා. ඒ කියන්නේ Cr2O7 2- ඒ කියන්නේ ඩයික්‍රෝමේට් අයනය කුමක්ද? ඔක්සිකාරකය. මේ බලන්න ක්‍රෝමේට් අයන වල ඔක්සිකරණාංකය කීයද? ධන 6යි. බාෂ්පික මාධ්‍යයේදී බලන්න එයා ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන හැටි. එතකොට එතන ධන 6 ඉඳලා ධන 3 දක්වා පත් වෙලා තිබෙනවා බාෂ්පික මාධ්‍යයේදී. මේ බලන්න MnO4- අයන. එතන මැංගනස් වල ඔක්සිකරණාංකය කීයද? ධන 7යි. ආම්ලික මාධ්‍යයේදී මක් වෙලා තිබෙන Mn ධන 2 බවට පත් වෙලා තිබෙනවා. මක් වෙලාද? ඔක්සිහරණය වෙලා. එහෙමනම් ඔක්සිහරණය වෙලා තිබෙනවා. එහෙනම් MnO4- ඔක්සිකාරකයක්. මේ බලන්න බාෂ්පික මාධ්‍යයේදී MnO4- අයන. බාෂ්පික මාධ්‍යයේදී කුමක්ද වෙන්නේ? MnO4- අයන MnO2 බවට පත් වෙනවා. ධන 7 ධන 4 බවට පත් වෙනවා. එහෙමනම් MnO4- MnO2 බවට ඔක්සිහරණය වෙනවා. එහෙනම් MnO4- ඔක්සිකාරකයක්. ඒ කියන්නේ දරුවනේ මේ ටිකෙන් මම පැහැදිලි කරන්න උත්සාහ කරේ ඉහළ ඔක්සිකරණාංක සහිත සංයෝග ඩීගොනුවේ මූලද්‍රව්‍යවල ඉතා හොඳ ඔක්සිකාරක ලෙස ක්‍රියා කරනවා. ඉහළ ඔක්සිකරණාංක වලින් යුතු සංයෝග ඩීගොනුවේ මූලද්‍රව්‍ය ඒවා ඔක්සිකාරක ලෙස ක්‍රියා කරමින් ඔක්සිහරණය වෙනවා. අපි විශේෂයෙන්ම කාබනික රසායනයේදී ඔබ දන්නවා විශේෂයෙන්ම ඔක්සිකාරක ලෙස පාවිච්චි කරනවා ආම්ලික පොටෑසියම් පර්මැංගනේට්, ඒ කියන්නේ MnO4- අයන, ඒ වගේම ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට්, ඒ කියන්නේ Cr2O7 2- අයන පාවිච්චි කරනවා ඔක්සිකාරක ලෙස. ඒ හැකියාව ලැබිලා තිබෙන්නේ ක්‍රෝමියම් සහ මැංගනස් වලට විචල්්‍ය ඔක්සිකරණාංක තිබෙන නිසා. ධන 7 ඉඳන් මැංගනස් වලට ධන 2 දක්වාත්, ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් වල ධන 6 සිට ධන 3 දක්වාත් ඔක්සිහරණය වෙන්න පුළුවන් නිසා. ඊළඟට දරුවනේ ඩීගොනුවේ මූලද්‍රව්‍යවල සුවිශේෂ ලක්ෂණයක් පිළිබඳව අපි කතා කරන්න යන්නේ. ඩීගොනුවේ මූලද්‍රව්‍යවල විශේෂතම ලක්ෂණයක් තමයි සංකීර්ණ සංගත සංකීර්ණ සෑදීම. ඩීගොනුවේ මූලද්‍රව්‍යවල සුවිශේෂී ලක්ෂණයක් තමයි සංගත සංකීර්ණ සෑදීම. බලන්න ඩීගොනුවේ මූලද්‍රව්‍ය සංගත සංකීර්ණ හදන අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණු කීපයක් ඔබට මාතිරයේ දැర్శණය කර තිබෙනවා. බලන්න ඩීගොනුවේ අයනයක් වන Mn ධන 2 අයනේ, ඒ ධන 2 අයනේ
ධන ලකුණ දෙකේ ඉලක්කමට පසුවයි තිබිය යුත්තේ. එක සකස් කරගන්න ධන දෙක අයනයට මේ තිබෙනවා ස්ඩ කාක්ෂික එමෙන් ධන දෙක අයනේ. ඒ ස්ඩී තාක්කාක්ෂික වලට ඇමූනියා ත් මේ පෙනට ජලය සහ කලෝරයිඩ් අයන ඉලෙක්ට්‍රෝනි කළ දායක කරලා දායක බන්ධනයක් සාධමින් සංගත වෙන්නට පුළුවන් එමනත් තන් සංකීර වෙන්න පුළුවන් ගතියක් පෙන්නුම් කරනවා. මෙතෙන්දී වැදගත් කාරණය තමයි මධ්‍ය ලෝහ අයනය මෙතන එම්මින් දන දෙක අයනය අපි ගම්ම ඇමූනියා ඇමූනියාවලින් ඉලෙක්ට්‍රෝනි යුගලක් දායක කරගන්න තිබෙනවා. මේ ක්‍රියාවලියේදී එම්මෙන් දන දෙකායන ඉලෙක්ට්‍රෝනි යුගලක් ලබා ගන්න මේ සංකීර්ණය හදනකොට ඇමූනියානුවේ තිබෙන ඉලෙක්ට්‍රෝන යුගලක් මධ්‍ය ලෝහායනයට ලබා දෙනවා. ඉලෙක්ට්‍රෝන යුගලක් ප්‍රධානය කරනවනම් අපි ඒ ප්‍රභේදය හඳුන්වනවා කුමක් කියාද? ඉලෙක්ට්‍රෝන කලක් ප්‍රධානය කරනවනම් බස්මයක් කියලා. අපි ඒක හඳුන්වනවා ලුවිස් බස්මයක් කියලා. ඒක නියුක්ලියෝපිලිකයි. ලුවිස් බස්මේ නියුක්ලියෝපිලිකයි. ඉලෙක්ට්‍රෝන යුගල ප්‍රධානය කරන්න නම් ඉලෙක්ට්‍රෝන යුගල ගන්න කැමති කෙනෙක් ඉන්න ඕන. ධන ආරෝපිත තැන්වලට කැමති ඒ නිසා අපි නියුක්ලියෝපිලිකයි කියනවා. මධ්‍ය ලෝහ කැටායනය බලන්න එයා ඉලෙක්ට්‍රෝන ගන්න කැමති ධන ආරෝපිතයි. එයා ඉලෙක්ට්‍රෝපිලිකයි. ඉලෙක්ට්‍රෝන යුගලක් ගන්න පුළුවන් කෙනෙකුට අපි කියනවා ලුවිස් අම්ලයක් කියලා. ඊළඟට දරුවනේ කිසියම් ලෝහ කැටායනයක් සමග සංකීර්ණ අයන හදන් හැකියාවක් තිබෙන ප්‍රභේදයක් අපි හඳුන්වනවා බන්ධයක් කියලා. බන්ධයක් එහෙම නැත්නම් ලිගන්ඩ් එකක් කියලා. NH3 ලිගන්ඩ් එකක්. ජලාණුම ලිගන්ඩ් එකක් එහෙම නැත්නම් බන්ධයක්. Cl- අයනේ ලිගන්ඩ් එකක් එහෙම නැත්නම් බන්ධයක්. කිසියම් ප්‍රභේදයකට දරුවනේ බන්ධයක් ලෙස ක්‍රියා කරන්න නම් පැහැදිලි වශයෙන්ම එහි තිබිය යුතුයි ප්‍රධානය කළ හැකි තත්වයේ ඉලෙක්ට්‍රෝන යුගල අවම වශයෙන් එකක්වත්. ප්‍රධානය කළ හැකි තත්වයේ ඉලෙක්ට්‍රෝන අවම වශයෙන් එකක්වත් තිබෙන්නට ඕනේ. එවැනි ඉලෙක්ට්‍රෝන යුගලක් ප්‍රධානය කළ හැකි ප්‍රභේදවල ඉලෙක්ට්‍රෝන යුගල ප්‍රධානය කිරීමට තියෙන කැමැත්ත ප්‍රබලතාවය එහි බාස්මිකතාවය පිළිබඳව මිම්මක්. කිසියම් බන්ධයක් ඉලෙක්ට්‍රෝන යුගල ප්‍රධානය කරන්න තියෙන කැමැත්ත එහෙම නැත්නම් බාස්මික ප්‍රබලතාවය අනුපිළිවෙලට අපිට ශ්‍රේණියක් හදන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා දරුවනේ කිසියම් බන්ධයක් සංකීර්ණගත වෙන්න කොච්චර කැමතිද කියලා. එසේ සකස් කරොත් අපිට මෙන්න මේ ආකාරයේ ශ්‍රේණියක් ලැබෙනවා. අපි ඒ හඳුන්වනු ලබනවා වර්ණ රසායනික ශ්‍රේණිය කියා. ඔබට තිරයේ දර්ශනය වෙනවා සුලබ ප්‍රකට දර්ශ බන්ධයන් කිහිපයක අනුපිළිවෙල සටහන් කර තිබෙනවා. ඔබට පෙනෙනවා I- BR- CL- සමානයි තයෝසයනේට් F- OH- ජලය NH3 සහ CN- විය යුතුයි. ඒ සකස් කරගන්න CN-. එතකොට වර්ණ රසායනික ශ්‍රේණියේ ඉහළින්ම තිබෙන්නේ සයනයිඩ් අයන CN- අයන. සංගත සංකීර්ණ හදනකොට මේ ලෝහක මධ්‍ය ලෝහ පරමාණුවට මේ දී තිබෙන බන්ධවලින් ඉලෙක්ට්‍රෝන යුගල් ප්‍රදානය කරමින් මධ්‍ය පරමාණුව සමග දායක බන්ධන හදලා සංකීර්ණ හදනවා. එතකොට කිසියම් මධ්‍ය පරමාණුවක් වටා සංගත වෙන්නට පුළුවන් බන්ධ කාණ්ඩ සංඛ්‍යාව අපි හඳුන්වනවා ඒ ලෝහ කැටායනේ සංගත අංකය කියලා. ඔබට ප්‍රශ්නයක් තිබෙනවද? සතර සංග සංකීර්ණ එක මධ්‍ය පරමාණුවේ සංගතංගය රඳාපදින සාධක මොනවාද? මධ්‍ය පරමාණුවේ සංගතංගය රඳාපවතින සාධක. ඒ කියන්නේ කිසියම් මධ්‍ය පරමාණුවකට ලෝහ පරමාණුවකට ලෝහ කැටායනයකට බන්ධ කාණ්ඩ කීයක් තියාගන්නට පුළුවන්ද? ඒක රඳාපවතින දරුවනේ ප්‍රධාන වශයෙන්ම ලෝහ කැටායනී අරය මධ්‍ය පරමාණුවේ අරය මත රඳාපවතිනවා. ඊළඟට කැටායනී ආරෝපණයේ මත රඳාපවතිනවා. මම ඔබට ඉතා කදිම නිදසුණක් දෙන්නම්. CU ධන දෙක අයන වලට NH3 අණු බන්ධ කරගන්න පුළුවන් බන්ධ කාණ්ඩ හතරක් හදාගන්න පුළුවන්. ඊළඟට නමුත් CU ධන අයනයට පුළුවන් බන්ධ කාණ්ඩ දෙකයි. ඊළඟට ඊට අමතරව කැටායනයේ තිබෙන හිස් ඩීකාක්සික ගන්න බලපානවා
බද්ධ පරමාණුවේ සංගතාංකයේ කෙරේ. ඊටත් අමතරව දරුවනේ බන්ධ කාණ්ඩයේ ස්වභාවය බලපානවා. ඊළඟට අපි බලමු සංගත සංකීර්ණ ප්‍රධාන වශයෙන්ම ජාමිතික හැඩ කීපයකින් යුක්තයි. ඒ ජාමිතික හැඩ අපි ඊළඟට සලකලා බලමු. බලන්න ඔබට දැන් තිරයේ දර්ශනය වෙනවා ප්‍රධාන ජාමිතික හැඩ අතරින් එකක් අෂ්ටතලීය හැඩය. අෂ්ටතලීය හැඩය ඔබට දර්ශනය වෙනවා. එහි සංගතාංකය 6යි. සංගතාංකය 6යි. ඒතර අෂ්ටතලීය සංගත සංකීර්ණ තිබෙනවා. ඊළඟට තිබෙනවා සංගතාංකය 4 වන චතුස්තලීය සංකීර්ණ. මෙන්න මේ ආකාරයේ චතුස්තලීය සංකීර්ණයක් විවය අපිට මේ විදිහට පෙන්වන්නට පුළුවන්. මෙන්න මේ ආකාරය. චතුස්තලීයයි. එතකොට ලිගන්ඩ් 4ක් තිබෙනවා මධ්‍ය පරමාණු වට. ඊළඟට සංගතාංකය 4 වන තවත් ජ්‍යාමිතික හැඩයක් තිබෙනවා. එය තලීය චතුරස්‍රාකාර හැඩය. මේ තිබෙන්නේ තලීය චතුරස්‍රාකාරයි. ඒ බන්ධකාණ්ඩ 4ක් තිබෙනවා. එතකොට බන්ධකාණ්ඩ 4ක් තිබෙන සංකීර්ණ වර්ග දෙකක් තිබෙනවා. හැඩ දෙකක් තිබෙනවා චතුස්තලීය සහ තලීය චතුරස්‍රාකාර කියලා. ඊළඟට බන්ධකාණ්ඩ දෙකක් තිබෙනවා නම් නිසගයෙන් මේ හැඩය රේඛීය විය යුතුයි. මෙන්න මේ ආකාරයේ ගත යුතුයි. ඊළඟට දරුවනේ කිසියම් සංගත සංකීර්ණයකට වර්ණ රසායනික ශ්‍රේණිය ඉහළින් තිබෙන බන්ධයක් ලේසියෙන් ඉවත් කරන්න අමාරුයි. ඒ කියන්නේ සයනයිඩ් වගේ අයනයක් මධ්‍ය කාණ්ඩයට සම්බන්ධ වෙලා තිබෙනවා නම් මධ්‍ය පරමාණුට ඉවත් කිරීම ඉතාමත් අපහසුයි. පහළින් තියෙන බන්ධ ලේසියෙන් ඉවත් කරන්නට පුළුවන්. අද අපි දවසේ සාකච්ඡා කරනු ලැබුවා ඩී ගොනුවේ මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් වැදගත් වෙන ගතිගුණ කීපයක්. ඒ ගතිගුණ ඉතාමත් සංක්ෂිප්තව තමයි අපි ඔබට ඉදිරිපත් කරේ. මේ පිළිබඳව විශාල විෂය කරුණු ප්‍රමාණයක් ඔබ පොත්පත් කියවා ඔබ දැනුම ලබා ගත යුතුයි. ඔබට පාසලෙන් ඔබේ පාසලේ ආචාර්ය මණ්ඩලයේ මාත්‍ම මාතීන් පිළිබඳ තොරතුරු ඔබට ලබා ගන්න පුළුවන්. ඒ අය සමග සාකච්ඡා කරලා තවදුරටත් තොරතුරු මේ සම්බන්ධව එකතු කරගන්න. මේ සම්බන්ධ විදිහට පොත්පත් හදාරන්න. ඒ සියල්ල සම්පූර්ණ කරගත්තොත් ඔබට විභාගයේදී 2012 මුණ දෙන විභාගයේදී ඩී ගොනුවේ රසායනය සම්බන්ධයෙන් වන ප්‍රශ්නෙට ඉතාමත්ම කදිම පිළිතුරක් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් පිළිතුරක් ඔබට ගොඩනංවන්න පුළුවන්. ඒ සඳහා කිසියම් වූ දායකත්වයක් අප මේ රූපවාහිනී ජාතික පාසල තුලින් ලබා දුන්නේ කියලා විශ්වාස කරනවා. මේ අවස්ථාවට රාජකීය විද්‍යාලයේ සිසු දරුවන්ගේ පැමිණීමෙන් අපිට දක්ව සහයෝගය අපි අගය කරමින් අද දවසේ පාඩම මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට ආයුබෝවන්.